තුර විදුහල සිංහල භාෂාව තුනශ්‍රීණය අයිබෝුවන් මගේ පුංජිදුවල පුතාල හැමෝටම අදත් අප ඉගෙනගන්නේ තවත් පිල්ලම් වර්ග කිහිපයක් ගැට ඇලපෙල්ල ගැටඇලපිළිලෙක කොම්බු දෙක කොම්බුව සහගයනු කෙත්ත අපි මේ පිල්ලාම් වර්ග කිහිපය එකින් එක ඉගෙන ගනිමු අපි මුලින්ම බලවූ ගැට්ට ඇල පිල්ල කියන මොකම්ද කියලා බලන්න පුටේ ඔගලන්ට මේ තිරයේ දිස්වනානෙද වචනකිහිපයක් කෘතිය, ගෘහය ත්‍රණ දෘශ්‍ය මරුද්දුූ වෘක්ෂ හර්දය පෘත්‍රීම මෙන්න මේ වචනවල මුලින් තියෙන අකුරට එදිල තිෙන පිල්ලම බලන්න එකට තමයි අපි ගැට ඇල පිල්ල කියලා කියන්නේ කුරට ඉරු කියන ශබ්දය එකතුනහම කරු. ගැටඇල පිල්ල කියල කියන්නේ මෙන්න මේ පිල්ලමටයි. ඉතින් ගැටඇල පිල්ලේ දනු වචන කිහිපයක් තමයි පුංිදුවේ පුතේ ම ඕගලන්ට මේ පෙන්න ලතියෙන්නේ ඔගොල්ලොත් තවත් වචන හොයන්න ඕනේ හරි මගේ පුංිදුවල පුතාල මාත්ත එක්කම කියන්න බලන්න කෘතිය. මරුද්දු ගෘහය. ෂ තුණ හර්දය දෘෂය කෘ්‍රම දුවේපුතේ අපි වෙනද වගේ මොබ පිල්ලමක් ගෙනගත්තහම මත්තකද අප අසාල්ලෙවීම කරනවා. හරි මගේ පුංචි දුවල පුතාලා දැන්ටීච කියනකොට මේ අසාලෙවීම කරන්නෝනි. පලවෙනි වාක්‍ය ගෘහය අසල, තෘුණ භූමියයක් තියනවා ගෘහය අසල තෘුණභූමියක් තියනවා දෙවනිවා්‍ය මේ කෘතිය කියවන්න මේ කෘතිය කියවන්න තුම්මිනිවා්‍ය වෘථයක් අඳන්න වෘර්තයක් අඳන්න දැම්මගේ බුංජිදුවල පුතාල ලියපු වාකය හොඳට බලන්න මොකක් හරි වැරැද්දක් තියෙනවද කියලා ඒ වැරද්දක් තියෙනවනන් අපි මොකක්ද කරන්න ඕනේ ඒ වැරද්ද අපි නැවත හදාගන්න ඕනේ දැන්දුවේ පුතය අපි ඉගෙනගන්න යන්නේ ගැටට ඇල්ලපිළි දෙක්ක සහිත වචචන දැංවගොල කලින් ඉගෙනගත්තා ගැට ඇල්ල පිල්ල සහිත වචන බලන්න මෙදන බ්‍රනායි Cruසෝ ආදිත් බ්‍රෂා දැන් කලින් ඉගෙන ගත්ත වචනනාඩා පොඩ්ඩක් ඇදෙනස්වරූපයක් මේ කොටසිං අපට පෙන්නුම් කරනවා බලන්න මේ වශනවන මුලින් දීලතිෙන අකුරුදිහා බලන්න බ්‍රනායි බ කට ඔබුලන්ට පේනවයයකුරට ගැට ඇලපිළි දෙකක් යෙදල තියනවය ගන්න තමා අපිකටි කියන්න ගැට්ට ඇලපිළි දෙක්ක කියලා. ඉතින් පුංචි දුවේ පුතේ මේ වචනවල ටමතරවෝ තවත් වචන දයනවද කිය ලෝගොලො හොයල බලන්න ඕනි. මගේ පුංචි දුවල පුතාල දැන් හැමෝම ලෑස්ති වෙන්න ගැට්ට ඇලපිළි දෙක්ක සහිත වචචන ගෙනගත්තා වගේම ඒ වාක්‍යපි අසාලියන්න. පළමිවා්‍ය තමයි ්‍රණයි කුඩා රටකි ්‍රණයි කුඩා රටකි දෙවනිවාක්‍ය රොබින්සන් කසෝ කෘතිය කියවන්න රොබින්සන්සෝ කෘතිය කියවන්න තුමනිවාක්‍ය ගෘෂා දරෝවකු නලවනවා බ්‍රෘෂා දරෝවකු නලවනවා මගිපුංජි දුවේ පුතයි බැන්ගිගෙන ගන්නේ යන්නේෙ කොම්බු දෙක සහිත වචන. බලන්න දයිවය චයි්‍යය ධයිරිය මෛත්‍රිය ශයිල වෛ්‍ය මේ වචනවල මුල් අකුරදිහා හොඳට බලන්න. ඒ දීල තියෙන වචනවල මුල්කරට ඉදිරිියෙන් කොම්ඹ දෙකක් කියදිලා තියෙනවා. මේක හරියටම කිවෝත්න් අයි සෞන්ඩක තමයි අපට මේ අකුරෙන් උච්චාරණය වෙන්නේ. දයි ඩයි. බ අයිසාවන්ඩක. එක නිසා අයිසවුන්ඩගේ නිරූපනය වෙන්නේ කොම්බු දෙක. න්නයි කියවම් බලන්න දයිවය චයි්‍යයය ධයිර්ය මෛත්‍රිය ශයිල වයි දොල පුතල්ල දැන් හැම ලැස්ති වෙන්න. කොම්ඹ දෙක සහිත වචනැ තුළත් වාක්‍ය අසලියන් න පලවෙනි වාක්‍ය. වෛ්‍යවරයා රෝහලට යනවා. වෛත්‍යවරයා රෝහලට යනවා දෙවනිවාක්‍ය සියලො දෙනාම මෛත්‍රය කරන්න, සියලු දෙෙනම මෛත්‍රිය කරන්න තුම්මනිවාක්්‍ය ධයිර්යවත්ව වැඩ කරන්න ධයිර්ය වත්ව වැඩ කරන්න දැන්දුවේ පුතේ අපි ගෙනගාන්න යන්නේ කොම්බුව ගයනු කිත්තයදනු වචන කුම්බුව සහ ගයනු කිත්තය දුනු වචන මෙන්න මේ පිල්ලමෙන් නිරූපණය වල සෞන්ඩ එක තමයිව සෞන් එක බලන්න කකුරට අව් කියන ශබ්දයකතු නහම කව් නෑකුරට අව් කියන ශබ්දයකතු නහම න බලන්න පලවෙනි වචනේ. කවශල්ල නවකාව ලකික යව්ුවන සෞභාග්‍ය භෞතික පවගලික මේ වචනවල මුලින්තියන අකරට එදිල තියෙනවා කොම්බුව සහ ගයනුකිත්ත. එතකොට ඒ කොම්බුව සහ ගයනුකිත්තෙන් නිරූපණය වෙන්නේ අව් ශබ් දෙයයි. ඉතින් මගේ පුංචි දුවල පුතාලා, මේ වචනවලට අමතරව තවත් වචනහොයලා ඒ ශබ්දය හොඳට පුහුණු වෙන්න ඕනෙ. ඔන්න දැන් අපි අසාලෙවමල යන්නයි ලෑස්තිවෙන්නේ. පලවෙනිවාක්‍ය කෞශල්ලයා මගේ යහලුවෙෙක් කෞශල්ලයා මගේ යහලුවෙෙක් නවකාව වරායට, නෞකාව වරායට ආවා අපේ ගමේ යව්වන සමාජයක් තියෙනවා අපේ ගමේ යව්වන සමාජයක් තියෙනවා. මගේ පුංචි දුවල පුතාලට අද ටීෂ මොනවදදි ගැන්ුවේ ද ගැන්වුවේ පිල්ලම් වර්ග හතරා ගැටෑල පිල්ල ගැටෑල පිළි දෙක්ක කොම්බු දෙක කොම්බුව සහිත ගායනු කිත්ත මගේ පුංචි දුවල පුතාට මේ පිල්ලම් හතර ගැන හොඳර තේරුණානේද. හරි තේරුන් නැති කවුරු මහරි ඉන්නවනම්මොනවද කරන්න ඕනේ. මේ වීඩියෝ එක මේ පාඩම නැවත බලන්න ඕනේ එතකොට නැවත බලලා අභ්‍යාස කරහම උගලන් හැමෝටම පාඩම හොඳට මතක තියවි. ඉතින් මගේ පුංචිදුවේ පොතේ ඕගොල්ලු අදද පාඩම හොඳටහගෙන හිටියා වගේම ආයුද්දවසක මම අලුත්පාඩමක් කරගෙන ඕගල්ලංව හමුවවෙන්න පැමිණෙන්නම් ඉතකංගෝගොල්ලෝ හැම්මෝම හොඳින් පාඩම් කරලා පරිස්ස මෙෙන් ගෙදරට වෙලා එන්නෝනේ ඉතින් මගේ පුංචිදුවල පුතාල හැමෝටම ආයුබෝවන්ක